පුතේ මුදල් එකතු කරනකොට මම එක දෙයක් ඔයාට කියන්න. ආසි. කාගේවත් හිත නොරිදවා බොහොම සුහදව මේ වැඩේ කරගන්න ඕන. මේ කොහොමද සී? දැන් පුතාලා දන්නවද ව්‍යාපාර කරන කොහොමද කියලා? කොහොමද සී? අර රේණු තලා මල් නොතලා උම් පැණි බොනවා කියලා කවියක් තියෙනවා. ආන් ඒ විදිහට තමයි යෝග කරන්න ඕන. කාගේවත් හිත නොරිදවා බොහොම සුහදව කරගන්න ඕන. ඒක නම් 700. හැබැයි ඒක බොහොම අමාරු වැඩක්. එහෙම කො පුතේ. සමහර මුදලාලිලා ඉන්නවා ගල් ආඳු සල්ලි ගන්න හරි අමාරුයි නේද ජෝලා. එහෙම අයත් එක්ක පුතේ ගනුදෙනු කරන එක නතර කරන්න. මාසයක් විතර ඉන්නකො. එතකොට උන් ආපහු ඒකට හැදෙනවා. මොකද පුතේ මම හොඳටම දන්න දෙයක් තමයි අපේ රන්දික විතරයි ওই බඩු බාන්න බොහොම අඩුවට දෙන්නේ. ආවම බිලට දෙන්නේ. ඔව් සී ඔව්. බලමු කෝපි. සී. ආ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ලං කරන්න දෙයක් නැහැ නේ. ගහන්න කළ බලන්න සී. මේ සීයෙන් අස්සනක් දා ගන්න ඕනේ නැත්තම්. ආ යම් පුතේ හට එන. හරි නේ. මිලා. මේ සීය ව්‍යාපාර ගැන දන්නා වගේ දන්නේ නැද්ද දන්නේ නැහැ නේද මචං ඔය කෙල්ලෙක් දා ගන්න මොකක් හරි ට්‍රික්ස් නේ. විකාර නැතු යම්. අහලා බලන් ඒ කාලේ වලින් ආච්චිව කොහොමද දන්නේ පටල ගත්තේ. මම මේ කියන ඒවා කපිල අයියේ හැම මිනිහටම තේරෙන්නේ නැහැ ඈ ඒක තේරෙන්නේ බුද්ධිමත් මිනිසුන්ට විතරයි ඒකනේ මම මේ කියන්නේ දැන් ඔය පුරවපු වතුර පුරවපු වාජන වලට කොච්චර වතුර දැම්මත් වැඩක් වෙන්නේ නැහැ අන්න ඒ වගේ තමයි දැන් කපිල අයියා අනුරයියලා හිතනවාද අපේ මේ පාසලේ ළමයි යනවට ළමයිට කිසිම වැදගත්කමක් තියෙයි කියලා ඈ ගමේ පාසලට යනවට වැදගත්කමක් තියෙයි කියලා හිතනවා බුදුසාරයි එහෙම කියන්නේ කියන්නකෝ එහෙම කියන්නේ කිසිම ක්‍රමවේදයක් නැහැ. හරියට උගන්වන්නේ නැහැ. ඈ අපේ ළමයි ටික කොහොම හරි අපි මේ ටවුමේ පාසලට යවා ගන්න ඕනේ. ඇයි සර් එහෙම කතා කරන්නේ? ඇයි? මම මේ පාසලේ ගුරුවරයෙක් නෙමෙයිද? ඔව්. ඈ මම දන්නේ නැද්ද මේ පාසලේ වැඩ කටයුතු වෙන විදිය? ඇත්ත ඇත්ත. මගේ නම් ඉතින් ওই ස්කෝල් යන වයස ළමයි නැති ඉඳ හොඳයි. මට ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ රංජයි. ඇත්තමයි බං. මම මේ දැක්කම අය ඈ මොනවද දැක්කයි නෑ ඉස්කෝලේක ගුරුවරේ තමන්ගේ ඉස්කෝලේම අඩුපාඩු කියෝ කියෝ මෙහෙම ඇවිදිනවා අපි ඉතින් ඇත්ත කතා කරන්න එපා රංජිත් අයියේ මේක මේ අපි බාධා ගන්න ඕනේ රටනේ ඈ හරි හරි ඒක එහෙමනම් දැන් මොකද්ද කරන්න ඕනේ දන්නවද මොකද්ද දැන් කරන්න ඕනේ කරන්න ඕනේ සර් අඩුපාඩු එක එක තැන් වල කියෝ කියේ ඉන්නේ නැතුව එකතු වෙලා කට්ටිය ඉස්කෝලේ දිනු කරන්න ඕන නැද්ද බලන්න කරන්න ඒකනේ ඒක කරන්න බෑනේ ඇයි මොකෝ බැරි ඔය හොඳ ප්‍රින්සිපල් කෙනෙකුත් ඉන්නේ කවුද අපේ මේ රන්තිලක සර් ඔව් අයියෝ රන්තිලක සර් හොඳයි කියන්නේ කවුද දැන් කවුරුත් විශේෂයෙන් කියන්න ඕනේ නැහැ ඔය ගමේ මිනිස්සු කතා වෙන්නේ එනවා මිනිස්සු වේද මේ ඕව තන තන කතා වෙලා වැඩක් නැව ඔක් කරලා පෙන්නන්න ඕනේ. ඒකට සුදුසු වැඩපිළිවෙලක් තියෙනුනේ. ඒකක් නැහැනේ. නැහැනේ අයියේ. ඒකනේ මේ කියන්නේ. ඇත්තත් සර් කියන එක ඇත්ත නේද අරුව? මටත් එහෙම හිතෙනවා කපිලියෝ. ආ මේ කපිලියෝ. ආ අනුරයෝ. ඇයි බං කවුරු මොනවා කිව්වත් හරි හරි ඒක හරි ඇත්ත ඇත්ත ගගා ඔළුව හොල්ල හොල්ල ඒක අනුමත කරන්නේ නැතුව මේ කවුද කතා කරන්නේ මොනවද කියන්නේ මොකටද කියන්නේ ඇයි කියන්නේ කියලා පොඩ්ඩක් ඔළුව කල්පනා කරහල්ලාකෝ. එතකොට දැන් මේ රංජිත් අයියා කියන්නේ මම මේ පුස් දේවල් මෙතන අවිලා කියනවා කියලාද? නැහැ ඉතින් මම සර්ටම නෙමෙයි කියන්නේ. ඒ වුණාට ඉතින් සර් ඉස්කෝලේ වෙලාවේ මොනතරම් මේ කඩමණ්ඩියට ඇවිල්ලා කතා කර කර ඉන්නවද? ඉස්කෝලේ වෙලාවේ. මං එහෙම ඉන්නවද? අයියා මේ දුනේ සර් ගෙන් සර් බැලුම් ගැව්වේ. ඒ යකනේ 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 දෙන්න එන කණක් පැලෙන්න දෙක
එයා කාර්දනේ බයි නැත්තේ? එයා මූණර දකින හැමෝටම බයි නෝ. මේ ප්‍රබුද්ද සර්. සර් එහෙම හිටියහන්ද නේ දුනේ සර්ගෙන් බැලුම් ඇහුවේ ඈ? ඒක නම් ඇත්ත තමයි ඉතින්. හරි ඉතින් කොහොම වුණා සර්ට කිසි උමනාවක් නැහැනේ සර් ඉස්කෝලේ හදන්න. මොකද අනේ මට උමනාවක් නැත්තේ? මට තමයි හොඳට මූණම තියෙන්නේ. හරි එහෙම උමනාවක් තියනවා නම් අඩු ගානේ තමන්ගේ වැඩේ හරි කරන්න එපා. අනුන්ගේ වැඩ ගැන අඩුපාඩු ගැන හොය හොය ඉන්නේ නැතු. මගේ වැඩේ ඉතින් මම හොඳටම කරනවා. හොඳටම කරලා තියෙන්නේ. ඉස්කෝලේ වෙලාවේ කඩමණ්ඩියට වෙලා. රංජිත් අයියා ගුරුවරයෙක් නෙමෙයි නේ යන්නේ. ඈ ඔයා මොනවද දන්නේ ගුරුවෘතියේ ස්වභාවය ගැන? මොනවද දන්නේ? ඇයි මොකෝ මන්නව දන්නේ? සර් දැනගන්න අපේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්. ඔය වෙන පිට ඉස්කෝලේක නෙමෙයි මේ ඉස්කෝලේම හිටියේ. මං ඒ දවස්වල ඉඳන් ගුරුවරු කොහොමද උගන්වන්නේ මොනවද කරන්න කියලා හොඳටම දන්නවා සර්. ඕවා දැකලා වැඩක් නැහැ අයියේ. ඕවා මේකට බහැලා කරලා බලන්න ඕනි. කරලා බලන්න ඕනි. අන් ඒකනේ කියන්නේ. නේ අම්මේ ප්‍රබුද්ධ සර් එක්කලා කතා කරලා වැඩක් නැහැ. සර්ට කතා කරන්න ඕනද මෙන්න මේ වගේ කට්ටිය. මේ උඹලා කතා කර හිටාල්ලාකෝ මයියන සැලුන් එක. දැන් කපිලයියේ ඒකනේ මම කිව්වේ. ඔච්චර පුරවපු වාජනවලට තව වතුර පිරෙව්වත් වැඩක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒක පිරිලා තියෙන්නේ. එතකොට හිස් වාජනයකට පුරවනකොට තමයි පුරව ගන්න පුළුවන්. දැන් ඉතින් අරවා ඒ වගේ කලගෙඩි තමයි. වතුර ඈ වතුර දානවා. වතුර නෙමෙයි බං ඒ කලගෙඩි පිරිලා තියෙන්නේ. මම දැන් ඉතින් උන්ටනේ දේශපාලනේ කියලා දෙන්නේ. මේ විතක් නේ. ₹920යි. මන්නම් කියන්නේ සුනේ විජයරත්න වැරද්දක් කරපේක ඇත්ත. ඔව් ඉතින් දැන් වැරද්දක් කළා නම් ඈ දඬුවමක් විඳින්න නැතුව ඉන්න විජයරත්න ඇමති කෙනෙක්ද කියලා නේ මේ දුනේෂ් කාර්ය හම්. මේ ඒ මොකද රෙගිවි? නෑ ඉතින් වැරද්දක් කළා දඬුවම් හම්බ වෙන්නේ නැත්තේ ඇමතිවරුන්ට විතරනේ. මේ මෙන්න මල් එහෙම කියන්න එපා. ඒ මොකද ඒ කිව්වේ? හරි හරි දැන් කියන්න බලන්න මොකද කරන්න කියලා. අනු විජේරත්න මට කිව්වේ නෑනේ විජේරත්න එනවා කියලා. හ නෑ නෑ මම මේ මනුස්සයාට එන්නේ කිව්වේ මේ දුනේෂ් කාර්යය ඉද නැද්දි. මෙයා කමේ පරක් වෙලා නේ ආවේ. මට කරන්න දෙයක් නෑ. දැන් මේ මැඩමයි මායි කතා කර කර හිටියත් තමසිගේ ප්‍රශ්න ගැන තමයි. අනේ සර් වැඳලා කියන්නම් මට නම් ওই ස්කෝලේට යන්න බෑ. ඇයි යන්න බැරි? කියන්නේ සර් ඉතින් ළමයි මාව ගණන් ගන්න. ගුරුවරුත් ගණන් ගන්න. හේතුව? හේතුව කියන්නේ සර් ඉතින් දැන් ඔය දඬුවම් මාරුවක් හම්බුනාම හිටපු ඉස්කෝලේ කරපු වැරද්ද මොකද්ද කියලා හොයනවනේ. කලාපේ කොයි ඉස්කෝලේට ගියා සර් ගැන දන්නවා ඉතින් කට්ටිය. ඒක නිතින් මම මේ කලාපෙන් පිට හරි ඉස්කෝලේකට දාලා දෙන්න try කරන්න. පිට නෙවෙයි සර් මම මේ ඉස්කෝලේ හැර වෙන කිසිම ඉස්කෝලේකට යන්නේ නැහැ කියලා තීරණය කළා. මේක අපේ තීරණයක් නෙමෙයිනේ. කලාපේ තීරණයක් නේ. කවුද කලාපේව තීරණ ගන්නේ? දුනේෂ්. ආ. දුනේෂ් මහත්තයාද? විජේරත්න රන්තිලක කියන්නේ මේකේ කොටස්කාරයෙක් විතරයි. ඒ වුණා සර් රන්තිලකයා අමානුෂික ලෙස මගේ තන්තර උදුරගත්තනේ. මේකනේ හොඳ ඉස්කෝලේක ඉඳලා ඊට පහළ ඉස්කෝලේකට යනකොට ගුරුවරු ළමයි ඉගෙන හොයනවා. දුනේෂ් කිව්වේ එහෙමනේ. නේද? බලන්නකෝ ඉතින් මට වෙච්ච දේ. දුනේෂ් කිව්වනේ දේශපාලනය කරන කිසිම කෙනෙක් ගැන විශ්වාස කරන්න එපා කියලා. කිව්වද නැද්ද? කිව්වා කිව්වා. මං ඒව පිළිපැදෙන්නේ නැත්තේ මේ ඇමතිතුමාට තියෙන විශ්වාසය නිසා. ඇමතිතුමා පොඩ්ඩක් මේ වැඩන්ට කියන්නකෝ. හරි හරි අයිසේ. නැහෙන් අඩන් නැතු ඉන්නකෝ. මම මේ උත්සාහ කරන්නේ මොන හරි කරලා දෙන්නනේ. එතකම් පොඩ කලබල නොවි ඉන්නවා. අනේ මන් දන්නේ නැත. අර නින්ද යන්නේ නැත්නේ. මගේ කොණ්ඩෙත් යන එක පාට හිනින් පහේ වෙලා හැරෙන මාරි කරන්නේ කොහොමද? හරි හරි දැන් සරය කිව්වනේ මම.
අප්පට සිර අපි වැරදි වෙලා ගනවද බං ආවේ ඒ මරු පොට්ට එක නේ බා ඇයි බං මං උඹලට කිව්වේ මේ අලගිලා ගෙදර ආ මෙයාල හැමෝම පාඩම් කරනවනේ. එහෙම තමයි අපි හොඳ ළමයිනේ. එතකොට නම් ගියා අපි නරක ළමයිද? ඒකනේ බා. කවුද දෙනු කිමේ? ආ මේ තමයි දුලානයාගේ යාළුවා. අයියගේ නම මොකද්ද? ආ මං කවිෂ. මට නම නම වැඩක් නෑ. යාමසන් ටිකක් එහෙම තමයි. පොඩක් අර මේ ලොකු ලයින් එකේ ඉන්න කෙනෙක් යා. ආ එහෙම. අනිමේ එහෙම නන්නේ. මේ ඔයාලා ස්කූල් ගිහිල්ලා පාඩම් කරන්නේ නැද්ද? කරනවා නේ බා. කරනවා නම් ගෙදරින් ඉඳිපේ. මන්ට කිව්වා නේකි. මොකද කිව්වේ? පාඩම් නම් කරන්නේ නැහැ කියලා. දුලානේ බලපංකෝ ඉතින් ඔබ යාළුවෝ යාළුවා කියලා මෙතන මාවත් එක් කරගෙන යනවා. අන්තිමට යාළුවෝ උඹේ පටි රෝල් කරලා. එහෙම ඉතින් නරකක් කිව්වේ නෑ. ආයතන පාඩම් කරන්නේ නැහැ කියන එක හොඳ දෙයක්ද නංගි? නංගි? මෙයා කියවසරි දුල? අපේ වයසේ. එහෙනම් ඉතින් නංගි කියන්නේ? මූ එහෙම තමයි. මූ අනගිටත් නංගි කියලානේ කියන්නේ. දුලා නයරද ඉතින් සෙට් වෙන්නේ මාර යාළුව තමයි. ආ මේ උඹනම් කොහමද නංගි හොඳේ මේක? අනගිගේ නංගිනේ ඔයා. ඔව් ඔව් අනගිගේ නංගි තමයි. හරි හරි. මේ ඔයාලා පාඩම් කරනවානේ. අපි නෑ යන්න. ඉතින් කොහෙද මේ ආවේ? මෙහෙ ආවේ නේ බා. ඉතින් ඇයි යන්නේ? අපි බට්ට පයිමු. හා? ඇයි යකෝ? ඇයි? කිරිදහට කටේ මෙල්ට් වෙන අලුත් මෙලිබන් මිල්ක් ෂෝට් කේක්. ඉවර වෙන්නේ සද්ද නැතුව. සර්ෆ් එක්සෙල් පළමු සේදුමෙන් ඉතාම පහසුවෙන් තද පැල්ලම් ඉවත් කරන කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ සමගින් දැන් රුපියල් 540කට පමණයි. දේ කරේ ඇයි බා වටම ඉන්න ඔව් හත්ති ලව්වේ ඇයි මොදන් මේ ඇවිල්ලා මේ කෙල්ලොත් එක වටප්ප අයිනවා ඈ ඔව් බං ඉතින් ඇයි මේ කුලවසර උඹ ඔව් අපෝ අපෝ යකෝ ඇයි බං කාගේ වත්තේ මල් කඩන්නේ කරමුද? නැත්නම් කොම් පිටුවද? ඈ? මාත් කැමති හැබැයි මේ මේගොල්ලෝ කතා කරපු හින්දා මම හා කියලා කිව්වේ. අනේ. මොන යන්නනේ ඔයාලා. ඕනේ යන්න. ආ යා. නෑ නෑ මේම ගමු. හරි ඔයගොල්ලෝ බට්ට පයින්න අපි බලන් ඉන්න. නෑ මොනෙත් නෑනේ. ඕනේ ඕනේ යන්න. යන්න ඉතින්. යන්නලු බං අපිට අපියා. එන අපියලා. බයි බොයිලු කොහෙද මේ දුලා නැහැදම හරිනේ යාළුවෝ අපිට හරියන්නේ නැහැ පිටුවත් කරමු කෝදේ ආ රාජේෂ් මාමා කොහමද? හොඳින් ඉන්නවා කියලා මාන්තියයි ඉතින්. ආ අම්මා කිව්වා ඔයා කඩේ වැඩ ටික හොඳට බලනවා කියලා. ආ නෑ. මම මේ හම්බෙලකම්ම හිටියේ. ආ මේක තියාගන්නකෝ. ආ නෑ කියලා මාන්තියා ශල්ලි මොකටද කියලා මාන්තියා. හරි හරි ඕක තියාගන්නකෝ. ආ නෑ මොඳ නෑනේ ඉතින් ආ. නෑනේ ඔක තියාගන්නකෝ අම්මා ගෝවා සතේකටවත් හොර කරන්නේ නැහැ කියලා. අනේ ඉතින් ඕක මොකද්ද ජෝලා මාතියා. එහෙනම් පලාටි කඩාගෙන එන්නකෝ. හොඳ මයි ජෝලා මාතියා. ඉල්ලන්නා. හරි. නෑ තාත්තා කොහෙද දන්නේ නේ. බලාංග මිලන් මේ මිනිස්සුවත් මෙච්චර අහිංසක විදියට ජීවත් වෙනවා. අපේ තාත්තලන මොන අඩුපාඩුද බං ඈ සල්ලි නැතුවද මට නම් එන්න ලැජ්ජයි බං
මචං උඹලයි තාත්තට තියෙන සල්ලි ගැන ප්‍රශ්නයක් නෙමේ, තත්ත්වය ගැන ප්‍රශ්නයක්. මේ ගමේ අපිට මොන තත්ත්වද බං? අපි ගැන දන්නේ නැතුවද බං? හරි හරි චූලයි වුණාන මචං. සේපාල මාමාලුත් නේ බං. ඔයිද සේපාල මාමාලුත් ඉතින් මොකද්ද කියන්නේ? උඹලයි තාත්තට ඕනේ පොඩි ගැම්මක් පෙන්වන්න එයා ඉස්සරහ, තේරෙන්නේ නැද්ද? සිංහිති ආතල්නේ බං යාළගේ තියෙන්නේ. හරි ඉතින් මොනාද බං කරන්නේ? මොනාද බං කරන්න කියලා හරියන්නේ නෑ බං, කොහොම හරි කියලා හදාගන්න ඕනි බං. හරි දැන් මොකද්ද කරන්න යන්නේ ගියාංගු? මම එකපාරක් කිව්වා. ඉතින් දැන් මචං ඒ අහන්නෙත් නෑ. ආ දැන් මචං මං 100ට කියලා හිතුණොත් මෙහෙන් අයින් කරගන්නවා බං. පිස්සුද මම උඹට? මේ වගේ පොඩි දෙයකට මේ රස්සාව නැති කරගන්න පිස්සුද උඹට? විකාර తీරන ගන්න. ආ 100 මොකෝ දරුවනේ ආපහු. අපි මේ 100 මම මේ ආවේ ඇත්තටම මේ අපේ තාත්තා තාම සේපාල මාමට අර එක එක ඒවා කරන එක නවත්තලා නැද්ද කියලා අහගන්න 100. ඒක නම් පුතේ මං හරියටම දන්නේ නැහැ. අද තමයි බලා ගන්න වෙන්නේ. ඇයි අද? අද පඩි දවසනේ. අද පඩිද? ඔව් දැන් ලොකු පුතා සල්ලි අරන් එනවා කිව්වනේ. එතකොට දෙනලා දීලා දානවා. 100. එතකොට අර සේපාල මාමා කිව්වා වගේ පඩි අඩු කරනවද? කාගේද? සේපාල මාමගේ. මොකද්ද බං ඒ කතාව? නෑ මචං, ඒක සේපාල මාමමයි කිව්වේ. මොකද්ද කිව්වේ? හරි හරි තුල පුතේ මං කියන්නම්කො. මොකද්ද කියන්නකො සීයේ ඉතින්? දැන් සේපාල මාමටත් ඔයාගේ තාත්තට දෙන පඩියම මං දෙනවනේ. ආ ඒකට තාත්තගේ හිත පොඩ්ඩක් හොඳ මදි. يعني පඩිය වැඩි කරලා ඉල්ලුවද යා? නෑ නෑ පඩිය වැඩි කරන්නේ නෑ. සේපාල කියනවා එයාගේ පඩිය අඩු කරන්න. ඇයි? එහෙම වුණාම අනුරට වඩා සේපාලගේ පඩි අඩුනේ. එතකොට ඉතින් අනුරගේ හිතට හොඳයිනේ. බලාංගු මිලාන් මේව කාටද කියන්නේ බං? ආයෝ. මේ වන්ද වන්නම් තේරෙන්නේ නෑ බං. හරි හරි හරි. පුතාලා උඩ කලබල කරගන්න ඕනේ නෑ. මොකද්ද වෙන්නේ කියලා අපි බලමුකෝ. මට තේරෙන්නේ නෑ සී, අපේ තාත්තට තියෙන මේ කොහෙන් ආපු ගතිගුණද කියලා. අර රාජේෂ් මාමල බලන්නකෝ සී, අගේට ජීවත් වෙනවනේ අනේ. තාත්තලාගේ තියෙන මෝඩකම. කේස් ගිහිල්ලා තියෙන්නේ අකල. පැහිලා නෙවෙයි. හා පුතාලට තේ ටිකක්වත් ලෑස්ති කරන්නද? නෑ ඕනේ සී. මහන්සි තැදිලි දෙක ඇවිල්ලා නේ. පා වෙලා ඉන්නේ සී. හරි, ඔව හිතන්න ඕනේ. ඉන්න මං තේ ටිකක් ලෑස්ති කරන්න. රජයේ පොලි රහිත ශිෂ්‍යන යෝජනා ක්‍රමය Horizon Campus ලියාපදිංචිය දැන් සිදු කරේ. අමතන්න 0711174174. ඒ අක්ක නෙවෙයි අනිත් අක්ක. අනිත් අක්ක කිව්වේ කවුද? ඍණි ඍණි අනේ. ආ එයාත් කිදර. ඉතින් පැතුම් මහත්තයා මෙහෙ ඉන්නේ මොකටද කියලා දැනගන්න එමලින්ට තියෙන උවමනා මොකද්ද? ඇයි වදේ? ඒ ළමයින්ගේ ආරක්ෂාව සපයන්න ඕනේ අපි නේද?